මේ දවස්වල රටේ කතා වෙන ප්‍රධාන මාතෘකාව බවට පත් වෙලා තියෙන්නේ පළාත් පාලන මැතිවරණ. අපි දැක්කයි පාර්ලිමේන්තුවේදී ගරු ජනාධිපතිතුමා පැයකට ආසන්න කාලයක් මේ පළාත් පාලන මැතිවරණ පිළිබඳව සභාව දැනුවත් කළා. මා හිතන්නේ විපක්ෂයට කට උත්තර නැති වෙන්න එතුමා ඒ විපක්ෂී පිටි හැම දිශාවකටම හය පහරවල් යවමින් දැවැන්ත සටනක් කරා. ඉතින් අපි දැක්කා විපක්ෂයේ අන්දමන්ද වුණ හැටි. ඒගොල්ලන් සුපිරි පරිදි ඊයේ පෙරේදා අර බෝට්ලෑලි කීපයක් උස්සල රටට පෙන්වන්නට හැදී වෙනත් චිත්‍රයක්. ජනමාධ්‍ය තුලින් පළාත් පාලන මැතිවරණයක් දියව් දියව් කියලා පෝස්ටර් පෙදැස්සල කිරීම පමණයි. ඊට එහා ගිය වැඩපිළිවෙලක් අපි විපක්ෂයේ දැක්කේ නැහැ. එසා මේ මැතිවරණය පිළිබඳ කතා කරනකොට රටත් විශේෂ මහනුවර දිස්ත්‍රික්කෙ හැටියට අපි මේ මැතිවරණය සඳහා අදත් මේ වන විටත් අපි සූදානම් ඉන්නේ. අපි මැතිවරණය ආවත් අපි ඒකට ජයග්‍රහී ලෙස මුහුණ දෙනවා. ඒ සියලු මැතිවරණ සම්බන්ධ ආසන මට්ටමින් ප්‍රාදේශීය මට්ටමින් ඒ සියලු කටයුතු අපි අවසන් කරලා අපි ඉන්නේ. එදා මැතිවරණයකට කොයි මොහොතේ පියවෙන පක්ෂයක් නෙවෙයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. මමත් ප්‍රාදේශීය සභාවක හිටපු සභාපතිවරයෙක් හැටියට 1991 රාජසභා මන්ත්‍රීවරයෙක් වශයෙන් ආපු මේ දිගු දේශපාලන ගමනේ අවුරුදු 32 මම හොදාකාරව දන්නවා ගමට වැඩක් කරලා තියෙන්නේ මේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ.